ඊළඟට කියනවා අත්ති ආසවා සංවරාපහතබ්බා. ඒ කියන්නේ මේ සති සංවරෙන්, ඒ කියන්නේ සංවරව ලෝකෙ දිහා බලලා. මොකද අපේ හිත අසංවරයිනේ, අපිට ඇත්ත පේන්නේ නැහැ නේ, ඒකනේ. ටිකක් සංවර කරගත්තොත් හිත ඇත්ත පේන්න පටන් ගන්නවා. ඔක විතරතරා සරලව කිව්වොත් පින්වත් නෙමේ, යෝනිසෝ මනසිකාරණ ලෝකෙ දැක්කොත් ඇත්ත පේන්න පටන් ගන්නවා. මං කියන්නම්කෝ, ඔබ ගමනක් යනකොට ඔබට කවුරු හරි පාරේ හම්බ වෙනවා. අපේ තුම යා රූමත් කෙනෙක් කියලා, පිරිමි කෙනෙක් හෝ ගැහණු කෙනෙක් හෝ රූමත් කෙනෙක්, ප්‍රියමනාප කෙනෙක් කියලා. එතකොට ඔබට යාව දැක්ක ගමන් හරිය ප්‍රියමනාප කෙනෙක්. එයා මගේ දෝණි කෙනෙක්, මගේ පුතෙක්, මගේ අම්මා හරි, මගේ තාත්තා හරි, මගේ නෝනා හරි, මගේ මහත්තයා හරි මගේ කෙනෙක් වෙනවා නම් හොඳයි කියලා වගේ හැඟීමක් ඇති වෙනකොටම මොකද වෙන්නේ? ඔබේ විඤ්ඤාණය තව ටිකක් රාගයට පුරුදු වෙනවා, තණ්හාවට පුරුදු වෙනවා. ඔබ බලන්නකො, බය හිතෙනවා මේ කතාව කිව්වම. එහෙනම් පින්වත්නි, අපි හිතමු යෝනිසෝ මනසිකාරෙන් ලෝකෙ දැකින මිනිහේ පාර යනවා කියලා. ඒ මිනිස්සුන්ට ওই දැర్శණයම හම්බෙනවා කියලා. නවදුරකින් කුණු ඇහෙන පටවියාපෝ තේජෝ වාය වලින් හැදිච්ච ශරීරයක්. ඒකට විඥානයක් බැහැලා තිනවා. ඒක ඇවිදිනවා. මමත් එහෙම කෙනෙක්. මේ හැම දෙකක් හම්බෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ ඇවිදින වැසිකිලි දෙකක් තමයි හම්බෙලා තියෙන්නේ හරියට කිව්වොත් එහෙම. මේක ඉතින් ලස්සනයි සුන්දරයි වගේ හැඟීමක් මට දැක ගමන් ඇති වුණා නම් ඒ ඇති වුණෙත් මං හරියට ලෝකේ දන්නේ නැති නිසා. මට මේ මගේ හිත පිළි අරන් තියෙන විදිය තමයි. නෑ, මම මේ ඇත්ත තේරුම් ගන්න ඕන. ඔච්චර සුන්දර සිරුරු තමයි අච්චර වැහැරිලා විනාශ වෙලා තියෙන්නේ. ඔච්චර ශක්තිමත් මිනිස්සු තමයි අර බැරි ගහිලා මල මුත්‍ර ගොඩේ ඉන්නේ. කල්පගණන් ඕකනම් වෙන්නේ මොකටද ওই සුන්දරකම? මෙන්න මෙහෙම දකින්න පුළුවන් නම් අන්න යාගාව තියෙන සංවරාපහතබ්බා. මම එක උදාහරණයක් කිව්වේ ඔය විදිහට මේ යෝනිසෝ මනසිකාරයෙන් ලෝකේ දකින්නකොට. ඔබට ලෙඩෙක් බලන්න යන වාරයක් ගානේ, මල ගෙදරක යන වාරයක් ගානේ. මම නම් කියන්නේ මල ගෙවල් වල මැරිච්ච තාත්තගේ හැරි අම්මගේ හැරි තරුණ කාලේ ඡායාරූපයක් තියන්න කියලා මිනිහ ගාවේ. මොකද එතකොට ඒක දැක්කම හිතෙනවා කොහොම හිටපු කෙනෙක්ද දැන් ඉන්නේ හැටි. මටත් ওই ටික තමයි. හැබැයි එහෙම හිතෙන්නේ මේ සංවරයක් තියෙන මිනිහෙකුට තමයි. අසංවර මිනිහට නම් ඔබනේ මේ හිතෙන්නේ, ආච්චි මෙහෙම හිටියට ඒ කාලේ හොඳ කෙල්ල, සීයා මෙහෙම හිටියට ඒ කාලේ මරු කොල්ලෙක් කියලා හිතෙන්නේ කෙලස් වැඩෙන විදිහට තමයි. ඒක නිසා මේ තරුණ කාලේ ෆොටෝ එකක් තිබ්බට මබෑ පින්වත්නි, ඒක දකින්න පුළුවන් මනසක් තියෙන්න ඕන. අන්න ඒකට තමයි සංවරාපහතබ්බා කියන්නේ. ඔය හරියටම සරලව කිව්වොත්